දේශපාලනික වශයෙන් අප කොමන මතවාද දරුවා පරමාධිපත්‍ය බලය රැඳී තිබෙන්නේ රටේ ජනතාව සතුව. ඒ නිසා අප රට හමුවේ තබන ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණය ඕන් තුල විනිශ්චය වෙනවා කියන එක ඔබ දන්නවා. ඉතිහාසයේ අප බලයට පත් වූ සෑම විටම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න කටයුතු කළා. පෞද්ගලික මැදිහත්වීම් වලින් නීතිය නවන්න අපි කිසිදා උත්සාහ කළේ නැහැ. ඒ නිසා ජනතා පරමාධිපත්‍ය ජාතික ආරක්ෂාව සියලු දෙනා ආවරණය වන ආර්ථික සංවර්ධනය මානව හිමිකම් නීතියේ ආධිපත්‍ය වගේ රටේ ස්වයරත්වයෙන් ආරක්ෂාවන ව්‍යවස්ථා සංශෝධනයන් පිළිබඳ අප ජනතා අවධානය යොමු කරන ලැබුණා. ඒ කෙටුම්පත් කිරීමට අවශ්‍ය කටයුතු දැනටමත් සම්පාදනය වෙමින් පවතී. යල් පැන ගිය නීති ක්‍රියාපටි පාටි ආ කණපනත් වලින් තවමත් අපේ රටේ ජනතාව පීඩනයට පත්වෙන බව අමුතුවෙන් මතුවිය යුතු නැහැ. මේ පීඩනයෙන් ජනතාව මුදා ගැනීම අපේ වගකීමක්. දැනට තිබෙන සිවිල් ආරවුල් අධිකරණය දක්වා ගෙන යාම වෙනුවට ඒවා සමස්ත මණ්ඩල සමත මණ්ඩල බල ගැන්වීමෙන් විසඳිය හැකි ප්‍රශ්න විසඳීමට කටයුතු කළ යුතුයි අපි විශ්වාස කරනවා. ඒ වගේම නඩු විභාගයේ ප්‍රමාදයට මොකද ජනතාව ඉතාම බරක් වෙලා තියෙනවා. මම දන්නවා තමයි සමහරු මුළු ජීවිත කාලෙම නඩු කියනවා. හැබැයි තීන්දුවක් ලැබෙන්නේ නැතුව උන් කාලේ මියැදෙන අවස්ථා තිබෙනවා මම ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ. මේ தත්ත්වය මැගහැරීමට නම් මා විශ්වාස කරන්නේ අද ඇරඹෙන මේ අධිකරණ පියසන නීතියේ සාධාරණත්වය පිහිට පතන ජනතා පියස බවට පත්විය යුතුයි අපි විශ්වාස කරනවා. වෙන්දා කොළඹ අලුත් කඩේ ගොඩනැගිල්ල තිබෙන අපලන් තත්ත්වය සාකච්ඡා වුණාට පස්සේ ඊට පිළිමයක් යෝජනා වුණේ නැහැ. අද අපි ඒ සඳහා ස්ථිර විසඳුමක් ඉදිරිපත් කර තිබෙනවා. මට මතකයි 14 අපි මේ ගැන කතා කළා. අපිට අවශ්‍ය වෙලා තිබුණා ඉතින් පටන් ගන්න. රජයන් මාරු වීමත් එක්ක ඒක ආඩපණව. මුත් අද ආරම්භ කරන පුළුවන් වීම ගැන අපි සන්තෝෂයි. මේ පියස නව ගොඩනැගිලි සංකීර්ණයට සමගාමීව රට පුරා නව අධිකරණ ශාලා 100ක් ස්ථාපිත කරන්න අධිකරණ ඇමතිවරයා කටයුතු කරගෙන යනවා. අධිකරණ ශේෂ්ත්‍රයේ යටිතල පහසුකම් මේ ආකාරයට සංවර්ධනය වෙන විට නඩු විභාග කඩිනම් කොට ඒවාගේ ප්‍රමාදයන් බලපා ගත හැකියි අපි විශ්වාස කරනවා. මේ ඓතිහාසික පියවරක ආරම්භය වන්නේ ඒ නිසයි. අපි දන්නවා දැනටමත් වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු විභාග වෙනවායි කියලා මම විශ්වාස කරනවා. ඒ පාසුකම් ඇත බන්ධනාගරවලටත් ලැබුණා. නමුත් අපේ ඉලක්කය මුළු අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීම. එම කටයුත්ත ලබන පෙබරවාරියේ සිට ආරම්භ කරන්නට ඇමතිතුමා අද උනන්දු වෙනවා. breaking.lk